යි සාධාරණ නෑ ඔහුට මේ බරපතල අනතුර වෙච්ච තැන ඉඳලා ඔහුුව විවචනය කරනවානම් මං එකට කිසිසේත්ම එක නෑ. කවුරු කිව්වත් දහස් ගණනින් ලක්ෂ ගණනින් ඇවිල්ල කිව්වත්. ජක්ෂන්ට මෙම බණන්න ඕනි මෙම කරාට කියලා ඒක මං පිළිගන්නව ඔහු අනතුරට ලක්වෙන තාක්මං එකට එකඟයි. ැයි ඔහ අනතුර ලක් වෙච් දවස ඉදලා අරබයා දැඩි විවේචන කිසිවක් කිරීම යුතු නෑ. ඒ ඔහුට නෙමේ ඕනම කෙනෙකුට අදාලායි මගින් අද කීපදන කහල්තුන මං උදේදපු විියෝ එකට ඇතට මහින්දරාජ පක්ෂට ඕම දෙයක් වුණනොත්තේම මොකද සසාමාරකුවන් ජක්ෂන් ව ඇඳෙන් අයින් කරාම ළඟට මහිදට ඇඳ දෙන්න කියලා මහින්දට ඕහම දෙක් වුණුොත් එෙම තකට යාටත් අනුකම්පා කරනවාද කියලා. අනුකම්පා කිරීම කොහොම වෙතත් තැන් අප මහින්දරජ පැක්සර එල්ල කරන තාම දැඩි බැනුම් තියරවනේද මංකැන ඒ වගේ අසරන තත්වයකට මොන මිනිහ පත් වනත් ඒ පුද්ගලට ඒ ඇනුම් බැනුම් එතකොටත් අපි ඉදිරිපත් කරනවා නම් ග දැඩි රෝග තත්වයකට පත් වනට පස්සේ දිරිපත් කරන්න ඕන අපි මනුස්යනෙමේ අපේ තරගේ එතනින් අපි හමමාර කරන්න මහිද දේශස කරගන්නකු කංචනක තාත්ත මම අතිසිි අප්‍රිය කරන පුද්ගලි හැබයි මං ඔහුට අනන්ත අප්‍රමාණ විවේචන කල තින ඔව අනතුර වෙන්න කලින් පෞද්ගලිකවත් මම ලියාපුූයේ ඇත් හැබැයි ඔහුට අනතුර වෙච්ච දවසන්දලා මං ඔහුට වචනයක්වත් ඔහුට විරුද්ධෝ ලියලනෑගැන ලිය ලතියෙනවා මෙන්න මෙහෙමයි කැන ුගේ පින්තුූ රෙදාල දධිය ගැ අපිනගාට වෙනවා නමුත් මේක සම්බන්ධයෙන් අපට කියන්න තියන්නේ මේක සවභාදාමේ දඩුවම් දීමක් කියලා චක්සන්ටත් එහෙම කියන එක වර දක්නෑම කියන්නේ කවුර කිව්වොත් එම ඔවු හර කියාපු කතාවට මේ තමයි ඔහො මූුණේ කියල කිව්වට කමන් නෑ හැබැ එහෙම නෙමයි කියන්නේ ඕකට හොම වෙලා මදි ඕක ගැන හොම කතා කරන්න එපා දරුණු මේ එකක තමයි ඇඳෙෙන් බස්ස වන්න කියන එක ම එක තමයිර අදවදේ ප්‍රෝගෑම්මිකකිවේ සත්‍යජිත් රයි ඇම්ලන් එකක් ගෙදර නවත්ත තිබුණ ඉන්දියාවේ මධ්‍ය මාණ්ඩුවෙන් ඔහු අසන පෙළ ඉන්නකුටති ර ජක්ෂට වැඩිය ලොකු මනුස්සෙක් තමයි හැබැයි පුංචි ලංකාවේ ජක්ෂ නඇන්තනික කියන්නේ අපට ඉන්දියාවේ මිනිස්සුන්ට රායි තරම්ම වටින මනුස්්‍යෙක් තමයි